ජනාධිපති වර්ණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 39 දෙනා අතරින් ජන අරගල සඳහානේ නියෝජනය කරන අපේක්ෂකයටත් වැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. ඒ පසුගිය කාලයේ තිබුණු අරගලකාරී වාතාවරණයත් එක්ක මතුවෙච්ච දේශපාලන සඳහානයක් හේතුවෙන්. ඇත්තටම මේ ජන අරගල සඳහානය තමන්ගේ මංගල ප්‍රචාරක රැස්වීම පැවැත්වුවේ නුගේගොඩදී ඒ නාම යෝජනා පත්‍ර බාර දෙන්නත් කලින්. ඒ සඳහා විශාල පිරිසක් ඒකරාශි වෙලා හිටියා වගේම බොහෝ කතිකීන් මේ රැස්වීම ආමන්ත්‍රණය කළා. මේ රටේ ජනතාව තව තවත් පීඩාවෙන් පීඩාවට පත්කිරීම අවසන් කළ යුතු වෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් පිටත බලයත් ඒ ගොඩනැගෙන ජනාරල විමේ ජන බලයත් ඒකාබද්ධ කෙරුණු බලයක් සහිත ජනතාවගේ වැඩපිළිවෙලත් සමග අපි ජනතාවට ඉදිරියට කැඳවාගෙන ඇවිත් තියෙනවා. ඊළඟ ආයවෙන් මේ රටේ ජනතාවගේ බදු මුදල් වැඩි වෙනවා. මේ රටේ ජනතාව මත ගන්න බදු මුදල් වැඩි වෙනවා. එතකන් දිලා තියෙන මේ අපා ඉන්ටර්වල් එකට මේ චූන් එකට රවටෙන්න එපා. මේ IMF වැඩපිළිවෙලට එරීව පෙරගැහෙන එක අපි ඉල්ලනවා. අද කෙන්‍යාවේ සටන් නැවිලා IMF විරෝධී සටන්. ඒ සටන් නැවිලා තියෙනවා. ඒ සටන් අපි දන්නවා IMF එක බැහැපු හැම තැනම මහජනයා කැරලි ගහනවා. ඒ කැරලි ඒ මහජන කැරලි දක්වා IMF කොන්දේසි ගමන් කරනවා. ඒ නිසා ඒ අනතුරට සූදානම් වෙන්න. ඒ වගේම ඉන්දියාව පැහැදිලිව කියනවා මේ උගුල ඉන්දියාවට වන උගුලට මුන් ඔක්කොම මේක අරගෙන යනවා. ඒක රනිල්ලාවත් තරංග යනවා. ඒක සජිත්තාවත් තරංග යනවා. අර බබාගේ ඉතුරු ටික වඩාගෙන යන්නම් කියන අනුර කුමාර දිසානායක එයාවත් ඒක පාර ඒ පාර අරගෙන යනවා. IMF එක ඇවිල්ලා කොන්දේසි දාලා බදු බර වැඩි කරලා ජනතාවට පීඩාව ගෙනෙල්ලා රජයේ ආයතන විකුණන්න උත්සාහ දරද්දී ඔව් මහපාරෙත් උසාවිවලත් සටන් කරන හැම තැනකමත් සටන් කරපු අපිට මැතිවරණය අපේ න්‍යාය පත්‍රයේ ඉස්සරහ තිබ්බේ නැහැ. මේ ඡන්දයේදී හරි අපි ජනාරගල සන්ධානයේට ඡන්ද නැතුව ඇති. අපිට නැති වෙන්න ඡන්ද නැහැ. අපිට එකතු කරන්න ඡන්ද තියෙන. මොකද මේ ඡන්දයේදී මොනවා වුණත් අපි ඒ කියන්නේ ජනතාව බලය ගන්නවා. ඒක ඉදිරි දශක ඇතුළත ජනතාව බලයට ගන්නවා. ඒක ඡන්දයේදී වෙයිද කොහොමද හිටන්නේ? මෙන්න මේ ක්‍රමයම අපි ඉවර කරනවා. සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන පක්ෂ කණ්ඩායම් තැනැත්තන් පසුගිය දින කිහිපය තුළ ඒකරාශී වුණා ඒ සමගී ජනසන්ධානය වෙත. එක්සත් ජනරජ පෙරමුණේ පාර්ටී චාම්පික අනවක, ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ රාව් ෆකීම්, ඒ වගේම සමස්ත ලංකා මහජන කොංග්‍රසේ රුෂාද් බදුරුදීන් වගේ තැනැත්තන් එම අවස්ථාවල සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒකරාශි වෙලා හිටියා අපි දැක්කා. ඒ වගේම මේ දේශපාලන පක්ෂ නියෝජනය කරන එක්සත් ජනරජ පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය වගේ දේශපාලන පක්ෂ නියෝජනය කරන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහය දක්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට. රිෂාඩ් බදුරුද්දීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ඉන්න මන්ත්‍රීවරු 4 දෙනාගෙන් 3 දෙනෙක්ම සහය දෙන්නේ ජනපතිට. හැබැයි බදුරුද්දීන් සහය දෙන්නේ සජබ නායක සජිත් ප්‍රේමදාසට. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තුවේ ඉන්න එකම මන්ත්‍රී මම විතරයි. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකතුමා රිෂාඩ් බදුරුද්දීන්. ACMC පක්ෂයේ අඩුවෙන් 4 දෙනෙක් මන්ත්‍රීතුමාලා 4 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නේ. 4 දෙනෙක් අපි 3 දෙනෙක් මෙතන ඇවිල්ලා ඉන්නවා. අපි 3 දෙනාම රනිල් වික්‍රමසිංහට මේ එන ජනාධිපති ඡන්දයේදී අපි සහයෝගය දෙනවා කියලා අපි දැන් ඉස්සරහ මාධ්‍යයෙන් ප්‍රකාශ කරලා ඉවරයි. ඇත්ත කතාව දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමා 4 දෙනෙක් 3 දෙනෙක් දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ වගේම තමයි උතුරු නැගෙන පළාතෙන් අපි ගිහිලා ඒ වගේ දේ අනුරාධපුර හරි උතුරු දිස්ත්‍රික්කෙ අපි ගිහිලා කතා කරොත් ඔයගලට තේරෙනවා. දැන් අතිකරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න දැන් ජනතාව ඔක්කොම ලැස්තිලා ඉන්නේ. මේ රටේ වැටිච්ච රට ගොඩගත්තේ එකම මිනිහා රනිල් වික්‍රමසිංහ. එදා බාරගන්න තියපු වෙලාවදී හැම එක්කම අඩක් පීටර්ස් තමයි දුවේ. මේ ජාති ආගම් කුලමල ભેදයක් නැති කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා තිරුකෝණමලේ රටේ ඉබව දිස්ත්‍රික්කයේ මිනිස් තීන්දු කරලා ඒ මිනිස් මිවා. අනි මන්නාරමට ගියා, මෙතුමාගේ දිස්ත්‍රික්කයේ උත්තරමට ගියා, මෙතුමාගේ දිස්ත්‍රික්ක අම්පාරට ගියා,
මඩකරපුවද කියලා ගිරවන්ට කියලා දුන්නා වගේ කියවලා දීලා අහනවා කාටද කැමති කියලා දුන්නා නම් කියවනවනේ කිව්වේ කොහොමද අපි සජි සජි දෙකෙනි කියනවා ආර්ථික හේතුවක් ඒ නිසා සජි දෙකන්ද දෙනවා මේක විහිළුවක් නැද්ද ඔච්චර හිටියත් වෙටිපොර ජනතාව ජනාධිපති කෙනෙක් ජනාධිපති කොහොමද ජනාධිපති උනේ සජිවේ දුන්නාද නැත්නම් පාර්ලිමේන්තුවේ දුන්නාද නැත්නම් ජනතාව දුන්නාද නැත්නම් පොහොට දුන්නාද කවුරුද දුන්නේ කවුරුද දුන්නේ දැන් ආණ්ඩුවේ මේ ජනාධිපති පැල්ලේ ගියාන් පස්සේ ගියාන් පස්සේ වාරගන්න ආවා කවුරු වාරගත්තේ කවුරු වාරගත්තේ එතකොට මේතුමා තමයි මේතුමාට එතනද කෝට්ටු පස්සේ කෙමෙන්දෙන්නේ වෙන්නේ අකමැති කෙමෙන්දෙන්නේ වුණා මේ ජනාධිපති දයාලා සපෝට් කරන්නේ ගෑ වෙනම කියේ කවදාවත් මේක සුභාදරයක් ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන්ට සහාය පළ කිරීම තාමත් සිද්ධ වෙනවා. විවිධ කණ්ඩායම්, විවිධ දේශපාලන පක්ෂ, විවිධ ස්වාධීන තැනැත්තන් තමන්ගේ අදහස අනුව තමන් ජයග්‍රහණය කරයි විශ්වාස කරන අපේක්ෂකයා වෙත සහාය පළ කිරීම දක්නට ලැබෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයාටත් තියෙනවා දේශපාලන පක්ෂයක්. ඒ ජාතික නිදහස් පෙරමුණ ඒ පක්ෂයේ නායකයා ඔහු. හැබැයි ඔහුගේ සහයෙන් වෙන්නේ මෙවර දිලිප් ජයවීරගේ නායකත්වයෙන් තිබෙන සර්වජන බලය සඳහා. නමුත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දේශපාලන පක්ෂයට ඉන්නවා මන්ත්‍රීවරු 6 දෙනෙක් පාර්ලිමේන්තුවේ. ඒ 6න් 3 දෙනෙක්ම සහාය දෙන්නේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහට. අදත් ජනාධිපතිගේ සහයයට තවත් පිරිසක් එක් වුණා. කරුවකාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි මේ සිද්ධ වන්නේ. රමේෂ් පදිරණ මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි මේ සිද්ධ වන්නේ. නිමල් සිරිපාලද සිල්වා මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි සිද්ධ වන්නේ. ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි මේ සිද්ධ වන්නේ. ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි මේ සිද්ධ වන්නේ. ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි සිද්ධ වන්නේ. ගරු කුමාර වෙල්ගම් මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි මේ සිදු වෙන්නේ. ගරු රාජිත සේනාරත්න මැතිතුමාගේ නියෝජනයයි මේ සිදු වන්නේ. ගරු AHM ෆෞසි මහතාගේ සම්ප්‍රාප්තියයි මේ සිදු වන්නේ. ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි මේ සිදු වන්නේ. ගරු අතාවුල්ලා මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි මේ සිදු වන්නේ. ගරු චිවනේ සතුරේ චන්ද්‍රකාන්ත මැතිතුමාගේ පිළියන් මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි මේ සිදු වන්නේ. ගරු අසංග නවරත් මැතිතුමාටයි මේ ගෞරවනීය ආරාධනය. ගරු අරවින්ද කුමාර් මැතිතුමාටයි මේ ගෞරවනීය ආරාධනය. ගරු නීතිඥ උදයන කිරිදිගොඩ මැතිතුමාටයි මේ ගෞරවනීය ආරාධනය. ගරු මොහමඩ් මුසම්මිල් මැතිතුමාටයි මේ ගෞරවනීය ආරාධනය. ගරු වාඩිවෙල් සුරේෂ් මැතිතුමාටයි මේ ගෞරවනීය ආරාධනය. ගරු වේලු කුමාර් මැතිතුමාටයි මේ ගෞරවනීය ආරාධනය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී SMM මුෂාරෆ් මැතිතුමාටයි මේ ගෞරවනීය ආරාධනය. ගරු චතුර සේනාරත්න මැතිතුමාටයි මේ ගෞරවනීය ආරාධනය. අසත් සාලි මහතාටයි මේ ගෞරවනීය ආරාධනය. නාත ශ්‍රී සර්ව මංගල්‍යම් යථා දේවේන සංයුතං සුගන්ධ දීප දූතේන නාථ ස්වාමි නමෝ. අපි ඇවිල්ලා තියෙන අලුත් බලවේගයක් ඇටියට රටේ දේශපාලන පක්ෂ කඩාවැටෙනදී අපි එකතු වුණා. ඒ ගමන තව අවුරුදු 5ක් ගෙනියන්න ඕනේ. ඒ ගමන ගෙනියන්න ඒකම අලුත් නායකත්වයක් ඇති වුණා. මේ වගකීම් බාර අරගෙන මෙහෙම ආණ්ඩුවක් ළඟදී අපි දැකලා නැහැ. අනේ කණ්ඩායමක ඉදිරියට යන්න අපිට ඕනේ රට හදන්න, ගම්මාන හදන්න, මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකතු කරව ගන්න, ඉදිරියට යන්න ශ්‍රී ලංකාවක් ඇති කරගන්න.